මහා මැතිවරණයේදී ජාතික ජනපල වේගී ජය තහවුරු කරමින් පැවැත්වෙන ජනරැලි මාලාවේ පළමු ජනරැලිය තංගල්ලේදී පැවැත්ුණා. ජනරැලිය ඇමතු ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කියා සිටියේ ජනාධිපතිවරයා පත්වීමත් සමග නව සංස්කෘතියක් නිර්මාණය කිරීමට හැකි වී ඇති බවයි. සහෝදරය කියලා කියන්න පුළුවන් ජනාධිපතිරයක් අපි හදනවා කියලා කිව්වා. ඒ වගේම අද අපිට පුළුවන් වෙලා තියෙනවා සහෝදරය කියන්න පුළුවන් සහෝදරයක් අද අපි ඉස්සරහා ඉන්නවා. අනුසාරක සහෝදරය නිසා අපි ලොකු ජයග්‍රහණයක් කරන්න තියෙනවා. වසර 76ක් තිස්සේ ප්‍රභූ කණ්ඩායමක් අත මේ බලය තියාගෙන හිටියා. ඔන්නේ ජනතාව තලා පෙලා පීඩාවට පත් කරා. රට වික්කා, රට වැට්ටුවා. අපේ රට ඉතාමත් අවලස්සන කැත දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කළා. දැන් අපට අවස්ථාව ලැබලා තියෙනවා ඒවා නිවැරදි කරා. අපි කවුරුවක්වත් තමන්ගේ නෑදෑයින්ට ඥාතීන්ට තනතුරු දෙන සංස්කෘතිය වෙනස් කරලා තියෙනවා. කිසිම ඥාතියෙක් අපි කිසි තනතුරකට අරගන්න නැතුව පරණ දේශපාලන වෙනස් කරන්න පුළුවන් කියලා අපි ආදර්ශයක් දීලා තියෙනවා. අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනරැලිය ඇමතුවා. සමහර අය දැන් නිකන් කියන හොරු ඇල්ලුවද? හැබැයි මම එකක් කියන්නම්, අල්ලනකොට කෙඳිරි ගන්න නම් එපා. පද කියලා යන්න. ෆයිල් 400 ගණනක් තිබෙනවා, සියල්ල වසා දමා තිබෙන්නේ. සමහර ඒවා නීතිපති දෙපාර්තමේන්තු හිර වෙලා තිබෙනවා. සමහර ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු හිර වෙලා තිබෙනවා. සමහර ඒවා අල්ලස්සෝ දූෂණ කොමිස් සභාව තුළ හිර වී තිබෙනවා. සමහර ඒවා පැමිණිල්ලකට පමණක් සීමා වී තිබෙනවා. අපි අදාළ ආයතන වෙත උපදෙස් ලබා දී තිබෙනවා. සියල්ල යලි විවෘත කරන්නත් ක්‍රමානුකූලව නඩු පැවරීම සඳහා අවශ්‍ය පරීක්ෂණ දියත් කරනවා. අපිට කිසිවක් ප්‍රදර්ශනාත්මක වැඩ බවට පත් වෙන්නේ නැහැ. කලබල වෙන්න එපා කවුරුවත්. වංචනිකයන්ට දූෂිතයන්ට දඬුවම් දීමේ අපේක්ෂාව සහ බලාපොරොත්තුව ඉටු කරන ආණ්ඩුව තමයි ජාතික ජනබල විරි ආණ්ඩුව. ඒ විතරක් නෙවෙයි, සමහර අපේ රට අහිතකර ගිවිසුම් අත්සන් කළ තිබෙනවා. අපි ඒ ගිවිසුම් වල අනිත් පාර්ශ්වයන්ට දැනුම් දී තිබෙනවා. අපි මේ ගිවිසුම් යලි සමාලෝචනය කරන්න අවශ්‍ය බව. සමහර අය හීන දකිනවා. මාස 3යි 6යි වැටේ පව්. ජාතික ජනබල වේගෙ මේ ආරම්භ කරපු ගමන මේ රට ගොඩනගලා මේ රටේ ජනතාවට හොඳ ජීවිතයක් උරුම කිරීමකින් තොරව නතර කරන්න බැරි බව හැම දෙනාම තේරුම් ගන්න ඕනකම තිබෙනවා. සමහර අය කියනවා අපි ඒගොල්ලන්ගෙන් පරිගන්නවා කි කිසියෝගෙන් පරිගන්න අයිතියක් නෑ. නමුත් මහජනයාගේ දේපල කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරන දේශපාලනයකට නම් අපි ඉඩ දෙන්නේ නෑ. හිටපු ජනාධිපතිතුමනි දෙදෙනෙකුට ලබා දීලා තිබෙන වාහන 16 බැගින්, හරිද, ඇම්බුලන්ස් රථ 2යි ජනාධිපතිතුරු දෙන්න ගාව හිටපු වාහන 16යි. අපි කිව්වා ඔක්කොම ඉතා ඉක්මනින් බාර දෙන්න කිව්වා. දැනට තියෙන චක්‍රරේඛණ අනුව වාහන 3ක් හිමි ඒ වාහන 3 ලබා දෙනවා. හැබැයි අපි දැන්ට කමිටුවක් පත් කළ තියෙන මේ චක්‍රලෝකින සංශෝධනය කරලා හිටපු ජනාධිපතිතුරු බලාගන්න එක ආණ්ඩුව නතර කරනවා. කවුරුවත් කෙඳිරි ගන්න එපා. කවරෝ කෙනෙකුට ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් තියෙනවා නම් අපි ආරක්ෂාව ලබා දෙන්නම්. ආසන්නම හිටපු ජනාධිපතිවරයා අපිට ලියුමක් කියවලා තිබෙනවා. ඒතුමට අවශ්‍යයි කෝකියෝ 16 දෙනෙක්, ආරක්ෂාවට 163ක්, වාහන 20 ගණනක්, කුඩ 30ක් දෙන්න ඕනද? දෙන්නේ නැහැ. මෙරටේ මහජනයාගේ ධනෙයි ඒ විදිහට නාස්තිකාර ජීවිත ගත කරලා ඒගොල්ලෝ දැන් ඒවා හිතන් ඉන්නවා අයිතියක් ලෙස. ඇම්බියුලන්ස් ගෙදර තියන් ඉන්න. දෙන්නේ නැහැ, මතක තියාගන්න. බොරුවට නිවේදන දාන්න එපා. ආරක්ෂාවට තර්ජනයක් කියලා. විතරක් නෙවෙයි, පහුගියදා අපි නිවේදනයක් නිකුත් කරා. බලපත්‍ර දීලා තිබෙනවා විශාල ප්‍රමාණයක් පිස්තෝල සහ ආයුධ තියාගන්න. අපි ඒ සියල්ල නැවත ලබා දෙන්න කිව්වා. නැවත සමාලෝචනය කළ ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් තියෙනවා අපි දෙන්නා. ඒ වෙන මොකවත් නිසා නෙවෙයි, අපේ රටේ තැන තැන ඝාතනෙ සිද්ධ වෙන්න විශාල අවියායුධ ප්‍රමාණය නිකන් සංසරණය වෙනවා මේ රටේ. මම නන්නු කියන්න හිටියත් කියන්නම්, ජොන්ස්ටන් ප්‍රනාන්දුට ආයුධ 6ක් 7ක් දීලා තියෙනවා. යෝසිතට දීලා තියෙනවා. ඇවන්ගාඩ්ට ආයුධ 8ක් දීලා තියෙනවා. ඒ ඔක්කොම ආපහු ආණ්ඩුවට බාර දෙන්න ඕන. ඊළඟ විශේෂම ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා අපේ රටේ මත්කුඩු පිළිබඳව. මතක තියාගන්න, සැලසුම් ටික දියත් කරමින් තිබෙනවා. අපි මත්කුඩු වලින් තොර ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම වගකීම් බාර ගන්නවා.